මේ වසර 10 කට පෙර මේ සුනාමි විදේශනය අපේ රට ඇති වුණා. ඒ ඇති වුණේ අපි කවුරුත් දන්න පරිදි ඉන්දුනීසියාවේ ඇති වෙච්ච දරු ගලේ භූකම්පනය නිසා. ඒ භූකම්පන අදටත් ඒ ප්‍රදේශයේ සිදුවෙමින් තියෙනවා. නමුත් ඒවායේ බලපෑම අඩුවැඩි වශයෙන් පවතිනවා. හෙටත් මේ මහා අනතුරු ඇතිවීමේ තත්ත්වය අපේ ඉදිරියේ තියෙනවා. කෙසේ වුණත් අපට යම් පමණකට ජාතිය විස සතුටු වෙන්න පුළුවන්. මොකද මේ සුනාමි ව්‍යසනයේ නැගී සිටින අපට හැකියාව ලැබුණා. ඒකට අපේ රටේ ඉතිහාසයේ අපට ලැබිච්ච පරෝපකාරය පරාපකාරයේ උගාක්කවලු. සමහර බටහිර රටවල්වල මෙවැනි ස්වභාවික විපත් ඇති වුණාම තාම දශක ගණන් ගිහිල්ලා ඒවෙන් නැගී ඉන්න බැරි වෙලා තියෙනවා. ඒ තත්ත්වයේ ඇත්තේ අපි කිසියම් ආදර්ශයක් මේ ලෝකෙට දුන්නා. නමුත් අවස්ථාවකට මේ විරල තීරයේ අනාගතය ගැන කල්පනා කරලා බලලා ඉදිරි කාලයේදී ඇතිවිය හැකි විපත් වලින් ගලවා ගන්න පුළුවන් වන ආකාරයට මේ විරල තීරයේ සංරක්ෂණය කරන විරල තීරයේ ගොඩනැගීමට අපට නොහැකි වීම ගැන අපි ඒ වගේම ජාතියක් හැටියට කනගාටු වෙන්නේ. කෙසේ වෙතත් අදටත් මේ රටේ විශාල පිරිසක් අනාථ වෙලා තියෙනවා ගම්වලට නිසා. ඒ වගේම මීට මාස කිහිපයකට කලින් නියගේ නිසා. දැන් අපේ රටේ අද තියෙන බලගතු ප්‍රශ්නයක් තමයි මේ ජලයේ අපට එල්ල වෙලා තියෙන උපද්‍රව. මාසයක් වැස්සම ඉතාම බරපතල විදිහේ ගම්වලට තත්ත්වයන්, ඉතාම බරපතල විදිහේ නායය, ඒ වගේම ඉතාම බලපතල විදිහේ ජනය අනාථ වී වගා වී විනාශ වී අපිට දැක ගන්න පුළුවන්. ඒ වගේම ඉතා කෙටි කාලයක් මාස දෙකක් එහෙම නැත්නම් තුනක් වැස්ස නැතුව තිබුණාම නියමිත විසු එවැනිම ව්‍යසනයක් ගෙනෙන්නේ. පෙර කාලයේදී අපි මේවට කිව්වේ ස්වභාවික ව්‍යසන කියලා. හැබැයි දැන් මේවා මිනිස්සු විසින්ම තමගේ සංවර්ධනයේ අතුපලයක් හැටියට නිර්මාණය කරගන්න දේවල්. අපි කවුරුත් දන්න විදිහට මේ තෙල් ගෑස් ගල්ලඟු දහනය කිරීම නිසා ලෝකයේ ඇති වෙලා තියෙන මේ ගෝලීය උණුසුම නැති ක්‍රියාවලිය නිසා ඉදිරි කාලෙදී අධික ආකාරයක ගම්මතුර ගැලීම්, නියගේ ඇතිවීම, සුනාමි වියසන ඇතිවීම වගේ ස්ථිර සාර විදිහට මුහුද ගොඩ ගැලීම් ඇති වෙන්න පුළුවන්. විද්‍යාඥයින්ගේ පුරෝකථන අනුව මේ සියව සවසන් වෙන විට මේ අපි ජීවත් වෙන කලාපයේ අඩුම තරමේ මීටරයකින් පමණ ජල මට්ටම ඉහළ යාමට නියමිතයි. ඒක සමහරවිට ඒ වගේ දීප ගුණයක් වෙන්නත් පුළුවන්. අයිස් කඳු දියවීම නිසා ඊට වඩා බරපතල තත්ත්වයක් ඇති වෙන්නත් පුළුවන්. ඉතින් අනාගතයේ රටට මේකට මුහුණ දෙන්න වෙනවා. අපි දැන් මේකට මුහුණ දෙමින් සිටිනවා. ඒ නිසා මුහුදේ නගර ඉදි කරන්න කලින් අධිසුඛෝපභෝගී වෙළඳ සංකීර්ණ ඉදි කරන්න කලින් අපේ සංවර්ධනයේ ප්‍රමුඛතාවය වඩපත් යුත්තේ ජල සංරක්ෂණය, ජලයේ කලමනාකරණය කිරීමත්, ජලය නිසා ඇතිවන හදිසි උපද්‍රව වලට මුහුණ දීම සඳහා විධිමත් ජාතක සැලැස්මක් ක්‍රියාත්මක කිරීම. ඉතින් ඒ සඳහා අපේ අනාගත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ පාලනය තුළ ඒ පාරිසරික ප්‍රතිපත්තිය හරිත ලංකාවක් වෙනුවෙන් වූ ඒ වැදගත් ක්‍රියාදාමය දියත් කිරීමට අද දිනේ අප සියලු දෙනාම අධිෂ්ඨාන කරගත යුතුය. ඒ වගේම මෙ සුනාමි වියසන නිසා වියගිය එනිසා ජීවිත අනන්ත වූ දසදහස් සංඛ්‍යාත පිරිස් අපේ හදවත්වල සදාකාලිකවම අපි පවත්වා ගත යුතුයි ඔවුන් පිළිබඳ මතකය. ඒ තුළින් අපි පිරිමත් විය යුතුයි ස්වභාව උපද්‍රව මිනිසා විසින් නිර්මාණය කරන උපද්‍රව වලට වහවහා මුහුණ දීමට, ඒ සඳහා විධිමත් සැලසුම් වැඩි කර ගැනීමට, ඒ සඳහා විධිමත් පාලන ක්‍රමයක් රටට දිරි කර ගැනීමට, ඒ සඳහා ඔබ සියලු දෙනාටම වාසනාව ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නිවේදනය කරනවා.